Your home is where your heart is. ඔබේ හදවත කොහෙද තියෙන්නේ? එතන තමයි ඔබේ නිවස තියෙන්නේ. ඔබේ ගැන හොඳින්ම දන්නවා. ඔබේ ආදරණීය හදවතට පවුලේ අයගේ ආදරණීය හදවත් එකතු වෙලා මේ නිවස තුල ජීවිතේ මිහිරි දෙයක් බවට පත් කරගන්න පුළුවන් නම් ඒක තමයි සැනසීම. ඉතින් නිවසේ ජීවිතය මිහිරි තැනක් බවට පත් කරන්නේ නිවස විතරක් නෙවෙයි හිතවතුනි. නිවසින් එක අඩියක් එළියට තියෙනකොට තියෙන මේ ලස්සන ගෙවත්තත් අපි අතර තියෙන සම්බන්ධ හිතවත්කම අලුත් කරනවා, නැවුම් කරනවා. දැන් මම ඔබෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ගස් අපිට මොකක්ද කරන උදව්ව? ප්‍රමුඛතම උපකාරය කියලා ඔබේ උත්තරේ වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් ඇදගෙන අපිට ඔක්සිජන් ආශ්වාස කරන්න ලබා දෙනවා කියන එක. මට හිතනවා මෙහෙම ගස් ඇදගන්නේ කාබන් ඩයොක්සයිඩ් විතරක් නෙවෙයි, අපේ අනදරය, අපේ කරදරය, ඒ විතරකුත් නෙවෙයි අපේ සෝතැවුල්, සන්තාප, මේ සියල්ල මැදගෙන ඔක්සිජන් එක්කම අපිට මුදා හරිනවා සතුට, සැනසීම. ඒ විතරක් නෙවෙයි බොහොම සුවදායි ජීවිතයකට මග කියන සාමකාමී හැඟීම. ඒක තමයි ගස්වල තියෙන පුදුමය. ඉතින් මේ ගෙවත්ත පිරී පවතින්නේ එවැනි බොහොම වටින ගස් ටිකකින්. ගෙවත්තකට හොඳම උදාහරණයක් තමයි අද මම මේ ඉන්න ගෙවත්. මේ තියෙන්නේ කැලණිය වරාගොඩ ප්‍රදේශයේ. කතා කරන්න බොහොමයි, ඊට වඩා ඔබට පෙන්වන්නත් බොහොම දේවල් තියෙනවා. මේ වගේ ලස්සන ලස්සන දේවල් අපි කතාවට අවතීර්ණ වෙනවා අපේ ආදරණීය ගුරුවරයා උදේ මහත්තයාව මුණ ගැහිමේ. යන් ඒ පැත්තට. උදෑසන සිහින් සුළඟක මිහිර විඳගෙන ගස් අතරින් පතරින් තමයි මම එන්නේ. අර කිව්වා වගේ උදේ මහත්තයාව මුණ ගැහෙන්න. උදේ මහත්තයා නිකන් ෂර්වුඩ් වනාන්තරේ ඉන්නවාගේනේ. දුමක් දෙක ලොකු. දැන් මේක මේ මට මතකයි අපි අපේ ගෙවත්තරත් කළා. අම්මෝ අයිබෝන් කියනත් දරුව ගියා. අයිබෝන් උදේ මහත්තයා මේක නම් නෝනු මානෝ හොඳ තාක්ෂණික ක්‍රමයක් බව අපි කලින් කියලා දුන්නා. ඒකේ ප්‍රතිඵල. ඇත්තෙන්ම මෙතනදී ප්‍රශ්න වෙන්නේ අපි කිව්වේ පුංචි පුංචි මේ ටින් එල්ලන්න කියලා. නමුත් අපි මේ ගෙමියා අපි හිතවත් නොයෙල් මහත්තයා කලාකාරයෙක්. බලන්න කලාවට කරගත්තද ඒකට එතුමා ඒ කියන්නේ කුසියේ එකතු වෙන මුල් තැන්ගේ එකතු වෙන ලුණු පොති ඔක්කොම දැම්මා. ඒකට ඒව දාගෙන ඒ කියන්නේ එතුමාගේ වගාව පූර්ණව කාබනිකයි. මේ තියන්නේ එක ක්‍රමවේදයක් එතුමා අනුගමනය කරන්න. ඒ කියන්නේ කාබනික තත්ත්වයේ පලිබෝධකයන් ඒ කියන්නේ පලව හරින තාක්ෂණයක්. ඒතකොට මේක පලිබෝධය එන ගමන්ම අපි ඔබට කියලා තිනවා. ඒ කියන්නේ මේ දුම ඉතා වැදගත් වෙනවා. ඒ කියන්නේ භෝගවල පලදාව දරන. ඔබ නිර්මාණය කරන්න ඒ කියන්නේ ඒ ආකාරයට. මොකද ගෙවත්ත කියන්නේ ඒක නිර්මාණාත්මක තැනක්, ඒකම වින්දනීය තැනක්. දැන් මේක ඇතුලේ මොනවද තියෙන්නේ? මේ මොනවද දැවෙන්නේ? මේ දැවීමට භාවිත කරන්නේ මොනවද කියලාද කියලා. විශේෂයෙන්ම අපි කියන්නේ මුල් තැන්ගේ එකතු වෙන ලුණු පොතු. ඒකම ඔබට විශේෂයෙන්ම අපි දන්නවා සුදු ලුණු, ලුණු ඒ ඔක්කොම ගෙන්දගම් ආශ්‍රිත දුමක් තමයි පිට වෙන්නේ. ඒක තමයි ඒ කියන්නේ පලව හරින්න හේතුකාරකය වෙන්නේ. ඊට අමතරව අපි දන්නේ එච්චරයි. නමුත් මුල් තැන්ගේ තවත් කියන්නේ අනන්ත ප්‍රමාණ දේවල් එකතු වෙනවා. ඒවත් දැවිගෙන එනකොට ඒ කියන්නේ ඇති වෙන්නේ ඒ දුම. ඒ කියන්නේ සංවිතය අපිට කියා ගන්න බෑ. නමුත් ඒ සංවිතය භෝගවලට ඒ කියන්නේ ඉතාමත් හොඳ බව පේනවා මේ වගාව දැක්කම. අන්න ඒකයි අපි මෙතන ඔබට කියන්න හදන්නේ. පුංචි ඉඩක් ඔබට මේ පුංචි ඉඩ ඒ කියන්නේ ඉතාමත්ම ඒ කියන්නේ ලස්සනට සැලසුම් කරලා තියෙනවා. ඒ සැලසුම තමයි අපි ඔබට කියන්නේ කුඩා ඉඩක. ඒ කියන්නේ අවශ්‍යතාවයට කොහොමද ඔබ ඔබගේ පෝෂණය, ඒ වගේම වින්දනය, ඒ වගේම කලාත්මක බව, පාරමී කිව්ව ලස්සන කතන්දරයක්, ඒ කියන්නේ ගෙවත්තේ ප්‍රතිලාභ ලස්සනට ඒ කියන්නේ ගහක් දෙන හැටි අන්නේ ඔක්කොම එකතු කරගත්ත තෝ තැන තමයි අපි අද ඔබට කියන්නේ. උදේ මහත්තයා දැන් මේක කෙනෙක් තමන්ගේ ගෙවත්තට කළ යුත්තේ කවර කාල සීමාවක් තුළද? නෑ, මේක ඇත්ත වශයෙන්ම ඉදිනදා දෛනිකව හැමදාම කරත් කමන්නේ. මොකද ඒක තමයි අපි කියන්නේ. මොකද ප්‍රශ්නයක් එන්නේ ඉස්සෙල්ලා ප්‍රශ්නෙට විශේෂයෙන්ම මතක තියාගන්න උත්තරේ ඔබ මුලින්දම පටන් ගන්න. අපේ හුඟ දෙනෙක් කරන්නේ ප්‍රශ්නේ අරගෙන ප්‍රශ්නේ උත්තරේ හොයන එක විතරයි. නමුත් ඔබ මුලින්දම කරනවා නම් ඒ ප්‍රශ්නේ ඔබ සාමාන්‍ය දෛනික ඒ කියන්නේ ක්‍රියාපරිපාටියක විදිහට ඔය වැඩේ කරනවා නම් අනිවාර්යයෙන්ම ඒ කියන්නේ ප්‍රතිඵල ගොඩාක්ම ඉහළයි. මේ බලන්න ප්‍රතිඵල ඉහළ නැද්ද කියලා. මොකද්ද ඔය වර්ගේ? ඒකට මෙතන වර්ගයක් නැහැ. අපි කියන්නේ සාමාන්‍යයෙන් කියන්නේ අත්දාලා දෙන්න කියලා. නමුත් එතුමා ඒ කියන්නේ කලාත්මක කරතියම ගොඩක් හිතන්නේ. අපි ඔබට හැමතිස්සෙම කියනවා ගෙවත්ත කියන එක කලාත්මක බව ගන්න. මොකද ඒකට බෞකාරී වර්ගය තෝරගන්න. මේ බලන්න බෞකාරී වර්ගය සතුපාට තියෙනවා ලස්සන. ඵලය දෙනවා බණ්ඩක්.
ඔබට ಜಾති දෙකක්ම එකතු වෙනවා. ඒ ලස්සන තමයි මෙතන තියෙන්නේ බලන්න. ඔබට ඒක තමයි අපි මෙතනදී අගය කරන්න ඕනේ. මොකද කුඩා දේ, ඒ කියන්නේ කුසියේ මුල් තැගේ ඉඳන් පය තියෙන ගමම්ම පණින්නේ ගෙවත්තට. මේ බලන්න. මේ ලේනීරි වම්බුතු. ඔබට මේකත් අපි ඔබට කියන්නේ එකයි. කලාත්මක බව තමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ පරිභෝජන වගේම අපේන කතානායකය කලාවට ගොඩක් කැමතියි. ඒක තමයි මේ මෙතන ලස්සන. බලන්න දම්පාට ලේන ඉරි අපි දාන සම්ප්‍රදායක වර්ගයේ ඉරි ඉරි ගතිය. ඔබට බලන්න මේ කියන්නේ. ඔච්චර උසයි. ඒකට කුඩා ඉඩ. මෙතන වම්බටු ගහ. ඉතින් මේ ගහ එතුමා ඒ කියන්නේ තමන්ගේ ප්‍රියාදර බිරිඳ නැති වෙලා වියෝ වෙලා ඉන්නේ. නමුත් එතුමාගේ වින්දනේ තමයි දැන් මේ. බලන්න කුඩා ඉඩ තනි ගහක් අවශ්‍යතාවයයි. ඒකම බලන්න අපි කියනවා ඉඳගෙන මෙතන තිබ්බට වලට ලොකු ඉඩක් දෙන්න ඕනේ කියලා බලන්න තිබ්බට. එකම තැන ඔක්කොම දේවල් බලන්න. බලන්න මේකයි එක වටිනාකම. ඉතින් මේ තත්ත්වය තමයි අපි ඔබට කියන්නේ බලන්න මේ පිටිපසින් තියෙන්නේ නිවස. ඒ කියන්නේ නිවසේ පිටිපස පැත්ත. එතකොට අපි දකින්නේ ඒකයි. ඒ කියන්නේ ඒ සුන්දරත්වය තමයි ගස්කොළන් වලින් ගන්න ඕනේ. ඔගේ පාරේ මේ පටන් ගත්ත ලස්සනට ඒකයි. ඒක තමයි මම කියන්නන්නේ. ඒක තමයි අත්ත වශයෙන්ම ගෙවත්තක ප්‍රතිලාභ. මානසික ප්‍රතිලාභ, පාරසික ප්‍රතිලාභ, සෞඛ්‍ය ප්‍රතිලාභ කොච්චර දේවල් තියෙනවා. ඒක ව්‍යංගෙන් ලස්සනට කව පාරනේ. අපේ සම්ප්‍රදායික භෝගයක්. ඉතින් ඒ වගේ භෝගත් ඒ වගේ දේවලුත් තියෙන්න ඕනේ නේද අපේ ගෙවත්තේ. ඒකනේ ඒකට හොඳම උදාහරණයක් සපේන ගෙවත්තක ඉඳලා මුණ ගැහෙන කියලා ආරම්භයේදීම කිව්වේ ඕකයි. බලන්න කොහොඳ හුලඟක් හමාගෙන යනවා. කොයිතරම් සුවදායකත්වයක් තියෙනවද? අර දුම් තාක්ෂණයේ තියෙන ඒකේ උපරිම ප්‍රතිඵල හැම ගහක්ම ඔබට ලබා දෙනවා. බලන්න ඒකේ හොඳ අවස්ථාවක්. නාරං හරි. ටික 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 ඉස්සරහට එද්දිත් ඒත් කියන්න ගොඩක් දේවල් තියෙනවා. උදේ මාත්‍යෝ. මේ මොනවාද? පොඩ මේ තියෙන සම්ප්‍රදායක අපේ කොච්චි ඒ කියන්නේ නයිමිරිස්. يعني විවිධ නයිමිරිස් දැන් ඒ කියන්නේ රටේ තියෙනවා. ඒකට මේකේ විශේෂත්වය තියෙන්නේ බලන්න මේ කුඩා මෙගා බෝතලේ තමයි මේ ඉඳලා තියෙන්නේ. ඒකට ඒකයි ඒක වටිනාකම. ඉතින් පොඩි කාලයයි මෙතන තියෙන්නේ. නමුත් මෙයාට ලොකු ඉඩක් දී යුතුයි. නමුත් මේ කුඩා ඉඩේ වුණත් එයා ඒ කුඩා කාලයේදීම පලදාව අරගෙන තියෙනවා. නමුත් මෙයාගේ පැවැත්ම කෙටි කාලීනයි. ඒකයි හේතුව මොකද ඊළාට ඉඩ මදි හින්දා. ඉතින් අපි හිතුවොත් මේ ගැන හිතන්න පොඩ්ඩක් අපි මේ ගැන කතා කරන්නේ ඒ කියන්නේ උපහරණයක් විදියට තමයි ඔබලට. මේ අතරතුරේ ඔන්නාරං කැලක්ක. මේ අතරතුරේ. ඔව් මේ අතරතුරේ. බලන්න මේ එකින් එක ළඟට එලා තියෙන හැටි. මේකනේ මේ රත් කෙහෙල. මේ බලන්න අපි ඔබට කියලා දෙනවා කඩුපත් මොරෙය. මෙන්න නියම කඩුපත් මොරෙය. ඔබට මේ හැම දෙයක්ම මේ කුඩා ඉදී බලන්න පරතරේ. ඒ එකම එකතු වෙනකොට තියෙන්නේ මිරිස් වගාව. බලන්න. මේ බලන්න මේ අස්සන්නේ. ඒ කියන්නේ තියෙන්නේ වදුල. ඒ කියන්නේ මේ අපේ වර්ගය. මොකද මේ තියෙන්නේ අර අලි හොඬේ කියන එක. ඒ බලන්න. අලි හොඬේ විශේෂයෙන් මතක තියාගන්න. ඔන්න. අලි හොඬේ ඒ කියන්නේ CA මේ 98 කියන්නේ මේ වර්ගයට මේක කෙලවර තියෙනවා. මේ වගේ චූටි හොඬ වැලක උසක જાත. මේ අපේ සම්ප්‍රදායික වර්ග. ඔබට මේ සම්ප්‍රදායික වර්ග තමයි අපි කාබනික ගෙවතු කතන්දරේදී ඔබට හැමතිස්සෙම කියන්නේ වවන්ට කියලා නේ. ඔබට මෙතන මතක තියාගන්න මේ වාණිජ වගාව නෙමෙයි අපේ ගෙදර ගෙවත්තේ ගෙදර අවශ්‍යතාවයට වගා වෙන වගාවක්. ඒකට තනි පුද්ගලයෙකුගේ අවශ්‍යතාවය සපුරා ගන්න කරන වගා ක්‍රමයක් බලන්න. අනිත් එක කොයිතරම් විසිතුරු බවක් එකතු වෙනවද? එකතු වෙනවාද? ඒකයි මේ වැඩේ. මේ බලන්න මේ ඔක්කොම දැන් මේ කුඩා ඉඩේ අපි දැන් බොක කීයක් පෙන්නුවද? ආසාවක් තියෙනවා. මොකද එතුමා ගොඩක් ඒ කියන්නේ කැනඩාව හා සම්බන්ධ කෙනෙක්. ඉතින් ඒ හින්දා කැනඩාවේ භෝගත් වවන්න වෑයම් කරලා තියෙනවා මල්ගෝවා. සාර්ථක නැහැ. ඉතින් අපි හැමතිස්සෙම ඔබට කියන්නේ ගෙවත්ත කියන්නේ ඒ කියන්නේ ට්‍රයල් ඇන් එරර්. ඒ කියන්නේ වවන්න වර බැරදුනොත් ඒක තමන් ඉගෙන ගන්න. ඔබට ඒක තමයි අපි ගෙවත්ත අපි මිසෙස් කියන්නේ. හැමතිස්සෙම ඔබ පරීක්ෂාවක් කරන්ඩ ඒ පරීක්ෂාවේ හරි දේ ඉස්සරහට ගෙන යන්න නිවැරදි ඒ කියන්නේ වැරදි දේ අනිවාර්යයෙන්ම ඉවත් කරන්න. උත්සාහ කරාට කමක් නැහැ. ඒක පාඩුවක් සිද්ධ කරන්නේ අපිට. එක්ක ඔබ ජයග්‍රහණය කරන එක්ක ඔබ පාඩමක් ඉගෙන ගන්න. දෙකෙන් එකක්. දෙකෙන් එකක්. ඒක තමයි ගෙවත්ත. ඉතින් ගෙවත්ත අපිට කියන්න තියෙන මෙච්චරයි. ගෙවත්තට කිසිම නිර්දේශයක් නැහැ. දැන් ඔබ වාණිජ වගාවකදී ඕන තරම් නිර්දේශය තියෙනවා. දිග පළල වවන්න මේ කාලේ. නමුත් ගෙවත්ත එහෙම නැහැ. ගෙවත්ත ඔබට ඕනම කාලයක ඕනම අවස්ථාවක වවන්න පුළුවන්. ඔබ නිවැරදි කාලේ වවන්නේ මේ කාලේ වැවුවොත් මේක හොඳයි කියලා ඔබ ලබන්නේ අත්දැකීමෙන්. අන්න ඒක තමයි මෙතනදී තියෙන ලොකුම කාරණය. ඒකින්ද මේකේ මල්ලෙන්නේ නැති බව ඇත්ත. නමුත් එතුමා ඒ කියන්නේ මේකේ කොළ පලාවක් විදිහට පාවිච්චි කරනවා. මං අර නාරංගෙඩිය මේ රස බැලුවා. හරිම රසයි. හැබැයි මට ඒ නාරං වල රස ඔබට මේයි කියලා කියන්න බෑ. එහෙමනේ ස්වභාව ධර්මයේ සමහර දේවල් තියෙනවා වචන වලින් විස්තර කරන්න බෑ.
ඒව ප්‍රබල හැඟීම් පමණයි. ඒ හැඟීම් සමුදායක් තමයි ගෙවත්ත කියන්නේ. කෙටි විරාමයක් කරා නැවතෙනවා ඒ ගැන කතා කරන්න. මිනිසා විසින් තන ලද හැම දෙයක්ම වහගත්තහම ස්වභාව ධර්මයේ විසින් තන පුදේ ඒ තමයි චමත්කාරයේ බවට හැරෙන්නේ. දැන් බලන්න අපේ ගෙදරක අඩුම අවධානය යොමු වෙන්නේ කොහෙටද? ඇත්තටම කිව්වොත් කුස්සිය පැත්තේ, පිටිපස පැත්තේ, ගෙදර බිත්තිය ඉස්සරහා වගේ නෙමෙයි. ඔබ හිතන්න හරිනේ. හැබැයි වැඩි අවධානයක් යොමු වෙලා තියෙන මේ මනස්කාන්ත හරිත මොකක්ද ඒකට කියන්නේ? උදේපාත්තේ මට වචනයක් කියලා දෙන්න. ඔව්, හරිද බිත්තියක් කෙලින්ම. ඒක තමයි ලස්සන. මම පාරමිකයාගේ වචනේ මම ආයේ මම ගියේ සැරෙත් මම හිතන්නේ මේ කතාවෙදි කිව්වා ඉඳගෙන මිනිසාව හදපු දේවල්, ඒ කියන්නේ ගහකලෙන් වවනවා නම් ඒක වහගන්නවා නම් අපි ඒක තමයි උද්‍යාන අලංකාරයේ මූල ධර්මය. ඒකට පාරමිකයව ලස්සනට කිව්වා. මොකද ඉගෙනගෙන නෙමෙයි, ඒ කියන්නේ අර ඇඟේ තියෙන දේවල්. ඉතින් ඒක බද්ධ වෙනවා සාමාන්‍ය පරිසරයට කිට්ටු වෙච්ච එකනේ. බලන්න මෙතන මේ තියෙන බිත්තිය, ඒ කියන්නේ ලස්සනට කරගත්තා. දැන් මේ වැලට යන්න, ඒ කියන්නේ අපේ නොයල් මහත්තයා එකට යාට ඒ කියන්නේ કૃතිමව සපෝට් එකක් දුන්නා මේ වගේ හරහට ලීදකක් බඳලා. නමුත් ඒක දිගේ ඇරිය උඩ බිත්තියට. ඒකට ඒ බිත්තිය දිගටම ගිහිලා තියෙනවා. ඉතින් ඒකේ කලාත්ම ගතියක් තියෙනවා ඇතට. ඉතින් අත වශයෙන්ම එතුමා මේවා දන්නේ නැතුව ඇති මේවට, ඒ කියන්නේ බරක් කෙල්ලපුවම මේ වක ගිහිල්ලා නැති වෙනවා කියලා. නමුත් අත වශයෙන්ම ඉතින් අපිට හිතෙනවා ඉතින් තමන්ගේ මේ පරිභෝජනයට කරන දෙයක් ඉඳලා ඉතින් මේ වගේ දේවල් අවශ්‍යතාවකුත් නැහැ. මොකද කරල දී කියනකොට අනිවාර්යයෙන්ම යා වක ගහනවා. ඒ බර අනුව තමයි යාදී ගහන්නේ. ඒකට මේ වැල්බෝග වලින් කියන්නේ කුසියේ කියන්නේ සුදු බිත්තිය හරිත වර්ණ කරපු හැටි. අපි ඒක කැම යමු බලන්න. එතුමාගේ වැල්බෝග තියනවා ලොකු කට්ටල ගොඩක්. ඒ අතරතුරේ කතා කරමු. ඔව් බලන්න. මං ඉස්සෙල්ලාම හිතේ මල් කියලා. බලන්නකො. ස්වභාව ධර්මයේ අපිව රවට්ටන එකලා රවට්ටනවා. මොකද අපි හැම ගෙදරක ගෙවත්තකම මේක පොඩක් අගේ කරපු දෙයක් නැද්ද බාර? හරිම ලස්සන. හරිම ලස්සන. ඔබට මෙතන අගේ කරන එකේදී වටිනාකම තියෙන මේ බලන්න. දැන් මේ තියෙන්නේ කියන්නේ ඉතින් කුසියේ සාමාන්‍යයෙන් ඔය ටොයිලට් එකක සෙප්ටික් ටැංකියක් බලන්න ඒක කියන්නේ ආවරණය කරපු හැටි. ඔබට මේව තමයි ඒ කියන්නේ මේවා කියන දේවල් නේ, මේ ඉබේ ඇඟට එන දේවල්. ඒකයි එතන වටිනාකම. අපි මෙතන යමු ඒකම බලන්න. නිවිති. නිවිති. නිකන් නෙමෙයි යෝධන විදි. යෝධන විදි ඒකයි. ඒ යෝධන විදි අම්ම තමයි බලන්න. කඩන්න දුකයි වුණත් ඒ කඩලා පෙන්නන්න ඕනේ. එහෙම බෑනේ. යෝධන විදි. මේ උදේ මහත්තයා මම හැම විටම හිතන දෙයක් වැස්සනම් හරි. මේ සැරේ තමයි දෙවි. ඇති වෙන්න වැස්ස මොකද ඉඳලා. ඔව්. මේ බලන්න මේ කතාව. ඒ කියන්නේ මේ යෝධන විදි. ඒ එකම මතක දෙයක් නම් අපි හිතුවතුන්ට අපි පෙන්නන්න ඕනේ. මෙයා ගොඩක් කැමති වැලක් වගේ යනවා. ඒ කියන්නේ අවශ්‍යතාවය අනුව කපල ගන්න පුළුවන්. නමුත් අපිට ඒ කියන්නේ කලාත්මක විදියට මෙයාව සැකසුරු කරන්නත් පුළුවන්. ඒකම බලන්න මේ තියෙන තක්කාලේ හරි. ඒකට මෙතුමා අත වශයෙන්ම කැනඩාවේ පුතුන් ඉන්නේ. ඉතින් එංගොල්ලා ඉවන බීජ තමයි මෙයා හැමතිස්සම වවන්න වෑයම් කරන්නේ. නමුත් මතක තියාගන්න ආනායනික වර්ගයක් අපිට ඒ කියන්නේ ඉදිරිපත් වුණාම එංගොල්ලා අනිවාර්යයෙන්ම අපේ පරිසරයට බද්ධ වෙනවා. හරි හොරයි. මේ තියෙන්නේ ලෙඩ වෙච්ච එකක් මේ බලන්න. අපිට මේවා ඒ කියන්නේ ආයසරයක් අපිට ප්‍රකෘතාත්වයට ගන්න බෑ. ඒකින්ද මේවා මුල් අවස්ථාවෙම ගලවලා විසි කරන්නේ. ඉතින් ඒකින්ද බය නැතුව ඒ කියන්නේ මම සාමාන්‍යයෙන් ඒ කියන්නේ ගෙවත් එක මේ වගේ දෙයක් අතේ තියාගන්න හැමතිස්සම එයාව කපලා අයින් කරන්න. මොකද මේක ඒ කියන්නේ අනිත් වගාවකටත් ඒ කියන්නේ යන්න ඉඩ තියෙනවා. ඒකින්ද අපේ නොයල් මහත්තයාටත් උපදෙසක් වගේම අපේ හිතවතුන්ටත් මේක පාඩමක්. මේ බලන්න. මේක වෛරස් රෝගයක්. වැඩින්ද මේවා අයින් කරා. දැන් මේ ඇසල මාසෙනේ නේ. මේ ගෙවෙන්නේ ඇසල මාසේ. මේ ඒ වුණා නිකන් වෙසක් වලට බල්ද දාන වගේ. මට හිතාගන්න බෑ මේක මොකක් හරි විකෘති තත්ත්වයක්ද නැත්නම් ඇත්තට ප්‍රකෘතියක්ද? කුමක්ද මේ උදේ මහත්තයා? සලසුම් කරලා වගේ. ඔව් මේක ඇත්තටම ප්‍රවේණි විකෘතියක්. හොඳයි වචනේ. මොකද පාරේ මම දන්නේ නැතුව කිව්වේ. මේක ප්‍රවේණි විකෘතියක් කියන්නේ ඔබ අත වශයෙන් අපි කිව්වේ හැමතිස්සම බීජ වලින් හිටවෙද්දී එම ඒ කියන්නේ බීජ වලදී හැමතිස්සම මතක තියා ගන්න ඒ කියන්නේ 150ක් අම්මගේ ලක්ෂණ එනවා, 150ක් තාත්තගේ ලක්ෂණ. එතකොට ඒකින්ද අපි પરම්පරා විශ්සරහට එනකොට මොන ලක්ෂණ එනවද කියලා දන්නේ නැහැ. එතකොට මේ තියෙන්නේ ඒ ඇටයකින් ආවෝ එක වර්ගයක ඒ කියන්නේ પરම්පරාවේ ලක්ෂණයක්. නමුත් ගැටලුව මෙහෙමයි, සාමාන්‍යයෙන් ඒ කියන්නේ විශාල ගෙඩි දෙනවට වඩා අපි මේක කපලා අතට ගමු. මම කියන්නේ කතාව ඒකෙන් තමයි කියන්න පුළුවන්. මේ ගෙඩියක් අරගෙන අපි සාමාන්‍ය පාරමී ඒ කියන්නේ
අපිට පළතුරු වට්ටියක අර අන්නාසි ගෙඩියක ඇස්සේ මේ වගේ ලොකු ගෙඩියක් තියෙනවට වඩා මෙයා මිටඩි ටිකක් පොඩියට දාලා මෙයා කහපාට වෙලා මේක දෙකට කැපුවොත් එනම් අලිකට බේර ගිරිය වගේ නිකන් කන්නක් පොළොව. ඒකෙන් දා සාමාන්‍ය ඒ කියන්නේ හෝටල් ඒ කියන්නේ මේ වෘත්තීය කර්මාන්තයේදී මේ වගේ පුංචි පැපොල වලට ඒ කියන්නේ ඉල්ලුමක් තියෙනවා. නමුත් ඉතින් ගෙවත් නැනම් එහෙම එකක් නැහැ. නමුත් මම මේ කිව්වේ ඒකයි. මේ වගේ දෙයක්වත් තියෙනවා. ඉතින් මේ ඒ પરම්පරාගත දෙයක්. ඒ කියන්නේ ප්‍රවේණි විකෘතියක්. ඉතින් ඒ වගේ දේවල් හිතා ගන්න. මොකද මේව තමයි අපි ස්වභාව ධර්මයෙන් ඉගෙන ගන්න දේවල්. සමහර කරදර විශ්වලගත් ආශිර්වාදයක් නේ. ආශිර්වාදයක්. ඒ වගේ තමයි මෙයා. අනිවාර්යයෙන්ම. ඔව් ගෙවත්ත කියන්නේ ඒ ආශිර්වාදයක්. ඒක මොකද හැමතිස්සෙම මොනවා හරි උගන්වනවා. ඔව් ඒ කතන්දර වලින් ඉගෙන ගන්න. මොකද ගෙවතු කතන්දරේ හැම පිටක්ම ඔබට වැදගත් නිසා අපි කෙටි විරාමයක් කරන් නැවතත් ඔබව මුණ ගැහෙනවා. පහුගියද ක්‍රිකට් ලෝක කුසලානේ තිබ්බා. ඒකෙදි තේරුම් ගන්න පුළුවන් වුණා සුපිරිම ක්‍රීඩකය කවුද කියලා. ඒ වගේ ගෙවතු කතන්දරය හරියටම අඳුරගත්ත අය දන්නවා සුපිරිම පළතුර මොකද්ද කියලා. මේ තියෙන්නේ. හැබැයි ඉතින් සුපිරිම කරදරයකුත් තියෙනවා. මෙයාව හරියට හදාගන්න එකේ නේද දෙමහත්. ඇත්තම බලන්න මෙයා ඇත්තම සුපිරි පළතුරක් අපි එක පිළිගන්නවා. නමුත් මතක තියාගන්න තෙත් කලාපයේ මෙයා චුට්ටක් නඩත්තු අමාරුයි. මොකද එයාගේ අසාමාන්‍ය වර්ධනයක් පෙන්වනවා තෙත් කලාපයේ. මෙයා අතවසෙම වීලි කලාප භෝගයක්. ඒකෙන්ද තෙත් කලාපයේදී අපි වීලි තත්ත්වය පුළුවන් තරම් මෙයාට දෙන්න ඕනේ. මතක තියාගත්තොත් එක දෙයක් තියෙනවා. මෙතනදී අපේ නොයල් මහත්මයා චුටි කරදරයක් කරගලා තිනවා. මෙයා ගහ උස යන හින්දා ඒ කියන්නේ අන් වතු වලටත් පොඩි කරදර වෙනවා. ඉතින් ඒ වගේ දේවල් සම්මර ගෙවත් වෙනවා. ගියා ගෙඩි ඒ කියන්නේ ගහ කෙටි කරන්න වෑයම් කරා. ඒකෙන්ද ගහ මුදුන් කප්පාදුවකට පත් කරා. ඔට මුදුන් කප්පාදුවේ තියෙන ලොකුම දුර්වලකම තමයි මේ බලන්න මේ කියන්නේ අනවශ්‍ය අතුරුකිලි හරියට එනවා මේ. එයා පටන් ගත්තා එන්න. ඔට මේ හැම අත්තකම එනවා මේ බලන්න. ඔට මේ කියන්නේ අපි ප්‍රශ්නේ දෙගුණ කරගත්තා කියන එකයි. ඒකෙන්ද මෙතනදී මතක තියාගත්තොත් එක දෙයක් තියෙනවා. දෙලුම් ගහක් අපි තෙත් කලාපේ නඩත්තු කරනවා නම් මෙයාගේ තියෙනවා ආවේණියෙම මෙන්න මේ වගේ පඳුරු ගහන විලාසයක් මේ බලන්න. මෙයා හරියට කරපිංච ගහ වගේ පැටව ගහනවා ළඟ ඉඳන්. කොහොම හරි මෙයා එච්චර නැහැ. නමුත් අනවශ්‍ය විදියට ගහ පඳුරු ගහලා තියෙනවා. ඒකට ගෙවත් එකදී හා අපි කියන්නේ මොනවද මේ දෙලුම් ගහක් නඩත්තු කරනවා නම් ඔබ උපරිම වශයෙන් තියන්ද මේ වගේ ලොකු ගස් තියෙනවා නම් තුනක්. එකයි දෙකයි ඕනම් තුනක් ඉතිරි අතු ඔක්කොම කපන්න. කපනකොට අපි කිව්වා ඔබට කපන විදිය. නම් තිස්සෙම ඒ කියන්නේ අලුතෙන් දළු නොදාන්න කපන්න. මොකද මුදුනින් කැපුව බලන්න. මේ ඇවිල්ලා තියෙන දළු. ඒකෙන්ද ඒක අවශ්‍යම කළ යුතුයි. ඒකෙන්ද සාමාන්‍යයෙන් කියන්නේ ගෙවත්තක ඒ වගේ තියනවා නම් පළතුරු ගස් මේ වගේ උපකරණයක් හොඳයි. මේ තියෙන කප්පාදු කියතක් බලන්න. මොකද මේ වගේ දේවල් වෙලඳ පොලේ ගන්න තියෙනවා. ඒකෙන්ද කැපුම් තලයේ මේ විදිහටම තියන්නේ. ඔබට අපි කිව්වා තුවාලයක් හැදෙනවා. නමුත් මෙයා ස්වභාවයෙන්ම තුවාලය හොද කරගන්නවා. ඒකට අපිට එක දෙයක් තියෙනවා. මොකද අලුත්ම දේවල් කියන්නේ බෙහෙත් දේවල් ගහන්න එපා. ඒක සුදුරු ජීවීන් එකතු වෙනවා වැඩි කියලා. මෙයා තුවාලය හොද කරගන්න. නමුත් ඔබට පුළුවන් ටූත් පේස්ට් චුට්ටක් ගන්න. අර අපි කිව්වා කැමිෆෙක්ස් චුට්ටක් ගන්න ඒ වගේ. ඔබට මෙයා හරි මෙතන කපලා දාන්න. මේ ඔක්කොම අයින් කරන්න මෙතනින් එකක් හරි දෙකක් හරි දාන්න තමන් කැමති විදියට. මෙයා මේ පැත්තට එනවා මෙයා මේ පැත්තට එනවා එච්චරයි. මේක කැපිය යුතුයි මේක කැපිය යුතුයි මේක කපන්න ඕනි මේකත් කපන්න ඕනි මේකත් කපන්න ඕනි මේකත් කපන්න ඕනි තියෙන්නේ මේකයි 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 විතරයි. දැන් නොල් මහත්තයා අගෙන හිටියා. හරි නොල් මහත්තර කියනවා මේක කපලා ඉවත් කරලා සුදුසු විදියට හදා ගන්න. එතකොට හොඳ බලදාවක් ගන්න පුළුවන් නේ. අපි හිතුවට උනත් මම දැන් මේක తీරුම් ගන්න ඇති. අපි අද වැඩසටහන ආරම්භ කළේම ගයක් ගෙවත්තක් කොයිතරම් සනසුමක් ඔබට ගෙන දෙනවද කියන තැනින්. ඉතින් ඒ සනසුමට මූලිකම හේතුවක් වෙනවා පිළිවෙල. හිතවතට ටිකක් හිතන්නකෝ. වෘත්තිය කටයුතු කරන තැන වේවා, එහෙම නැත්නම් ඔබ පාඩම් කරන තැන, පන්ති කාමරේ, ඕනම තැනක ජීවත් වෙනකොට පිළිවෙලක් විසින් ඉතිරි කරන දේවල් දෙකක් තියෙනවා ප්‍රමුඛව. එකක් තමයි මුදල්, අනිත් එක තමයි ශ්‍රමය. ඉතින් ඒ විතර නෙවෙයි කාලේ ඒක වැදගත්ම දෙයක්. ඉතින් මේ හැම දෙෙම මේ පුංචි බිත්තිය අපට කියා දෙනවා. උදේ මහත්තයා බලන්නකොනේ. ඒ කියන්නේ එහෙට මෙහෙට දුවලා මේ උපකරණ හොයලා කාලේ නාස්ති කරන්නේ නැතුව ඒ කාලයත් ගත කරන්නේ ගෙවත්තේ. හිතවතුනේ කොයිතරම් ලස්සනක් එකතු කරනවාද. ඔව් පරිමේ අද මේ පුංචි ගෙවත්තේ අපිට
කියන්නේ අපේ හිතවතුන්ට කියලා දුන්නේ ගොඩක් ලොකු පාඩමක්. ඒ කියන්නේ පුංචි පුංචි කරුණු ලොකු විදියට තමයි කියලා දුන්නේ. මොකද ඒක මම හිතන්නේ මේ දැන් අපි කරන්න යන්නේ තේ පාඩමක්මයි. ඉතින් මෙතන පිළිවෙල කියන එකට බලන්න මේ තියෙන්නේ මුල් තැන්ගේ ජනෙලේ. ඒකට ජනෙල බද්ධ කරපු ඇති බලන්න හරිත දනව. ඒකට මේකේ මම හිතන්නේ දකින දර්ශනපතය ඒ එක්කෙනාට ගොඩක්ම ලස්සන ඇති. මොකද අපිටත් තේරෙනවා ඒක ලස්සනයි කියලා. බලන්න කොළපාට උරු කරගෙන කරලා තියෙනදී. මේ තියෙන්නේ වත්තේ ඒ කියන්නේ පළතුරු වගාව. විශේෂයෙන්ම ඒ කොන්ක්‍රීට් තියෙනවා. ඒ කියන්නේ ඔය ඉන්ටර්ලොක් කරන හදපු බිමක්. ඒකෝට මේකේ වගා කරන්න බෑ. හිරුවේලිය ඉදකඩ අපත යනවා. පාවිච්චි කරා බඳුන්ගත වගාව. ඒකෝට මේ කොච්චි තියෙනවා. ඒ කියන්නේ ගෝව හදලා තියෙනවා. නමුත් මෙතන විශේෂත්වය තමයි මේ කටුලොවි පැල. බලන්න. ඉතින් කුඩා මේක ඒ කියන්නේ අත්ත වශයෙන් මේක තමයි අපි වැදගත් වෙන්නේ. මෙතනදීත් අත්ත වශයෙන් අපි නොයල් මහත්තයාට පුංචි පාඩමක් කියලා දෙන්න ඕනේ. මේ බලන්න මෙයාගේ මේ එක පැලමේ අත්තක් එනවා අනවශ්‍ය විදියට වැවිගෙන. මේ බලන්න. ඔතන මේ අනවශ්‍ය වැවීම කියලා කියන්නේ මෙයාගේ දල්ලක්වත් නැහැ මලක්වත් නැහැ. මේක විතින් විත කපන්න. මෙන්න මේක කළ යුතුමයි. මේ තියෙන්නේ දියරිකිරියා බලන්න. ඒකෙන්ද මෙයා කපලා අයින්. එතකොට මේ තියෙන්නේ පළ දරන ගැ මේ තියෙන්නේ පළ නොදරන අත්ත. කොට මෙතනදිත් වෙලා තියෙන්නේ ඒකයි. මෙතනදිත් මෙයාගේ අනවශ්‍ය අතු ඉස්සෙල්ලා ඇවිල්ලා එයා ඒ කියන්නේ දියර කෙල්ලක් මෝරන්න පටන් ගන්න තියෙනවා. ඉතින් ඒකෙන්ද මෙයා එක්තරා කාලෙක හිට අනිද්දා පළ දරයි. නමුත් මෙයාගේ මේ ටික අයින් කරන්න. එතකොට මේ හොදේම අත්තද වැඩි වශයෙන්ම මේ කප්පාදුවමයි කරන්නේ. ඔව් නෑ අත්ත වශයෙන්ම අපේ හිතවතුන් මේක දන්නේ නෑ. මේ දන්නේ නැති ඉඳන් මේවා තියාගෙන. මේ බලන්නකෝ දැන් මේ පේරග එතකොට දැන් මේ ගෙඩියට අපි කැන්නේ රවටෙනවා බලන්න. දැන් මේ ගෙඩියක් ආවා මේකෙත් එහිකේක හිතා ගන්න. හොඳයි නේ ගෙඩිය. ඔව් ගෙඩිය හොඳයි. ඒක මම නෙලා ගන්නද? ආ උදේ මන් දන්නේ නැහැ. ඔව් මොකද ගෙඩිය ගොඩක් නැති නිසා අපි ඒක තියමු. මොකද ඒක ලස්සනයි. දැන් බලන්න මේ ගෙඩියෙන්ද අපි රවටෙනවා. නමුත් මෙයා අසාමාන්‍ය වර්ධනයක් දෙනවා. බලන්න. මේකත් දියර කෙල්ලක් වගේ. ඒකෙන්ද ඔබ කැමති තරමට මේ කියන්නේ අපේ මේ කියන්නේ සාමාන්‍ය අපේ මිම්ම තමයි අපේ උකුල උකුල හරියට කපන්නේ. ඔන්න මෙයාගේ උකුල හරියෙන් කපන. එතකොට අපි අලුත් අංකුර දෙකක් එන්න දෙනවා දෙපැත්තට. එතකොට මතක තියාගන්න එන අංකුර එක්කෙනෙක් මෙහෙට එන්න ඕනේ කවදාකවත් අතුරට එන්න දෙන්න එපා. මෙයාගේ මේ අංකුරේ අතුරට එනවනම් එයා අයින් කළා මේ අංකුරේ තියා. එතකොට මේ තියෙන්නේ කුඩා දෙයලා. අනික හැමතිස්සෙම මතක තියාගන්න පල්හැයි අතු එන්න දෙන්න එපා. මොකද ඒක කියන්නේ ගහට වැඩ නැති දෙයක්. පුළුවන් තරම් කොළ අයින් කරන්න. මොකද මෙයා හෙවණි ඉන්නේ. ඒ කියන්නේ මෙයා ඒ කියන්නේ අර මුල් අවස්ථාවේ කිව්වේ කාබන් ඩයොක්සයිඩ් න ඔක්සිජන් පිට කරනවා කියන්නේ. ඒ කියන්නේ මේ ප්‍රභාසංශලේ ක්‍රියාවලිය දුන්නාට මේගොල්ලා ඒ කියන්නේ පරපෝෂිතව ඉන්නවා. මෙයා ඒ කියන්නේ නිෂ්පාදනයට දායක වෙන්නේ නැහැ. ඔන්න හරි. ඊට අන්තිමේදී පඳුරක් විදියට හැදෙයි. ඒ කියන්නේ බඳුන්ගත වගාවක පළතුරු ගහන. බලන්න අද දවස් අපිට මේ ගෙවත්ත කොච්චර දේවල් කියලා දුන්නද ඉගෙනනවාද? ගෙවත්තේම තියෙන අඩුපාඩු වලින් මේ පාඩම අපි ඉස්සරහට ගෙනිච්චා. ඒ විතරක් නෙමෙයි. ගෙවත්තේම තියෙන ලස්සන දියුණු තාක්ෂණික ක්‍රමය උපයෝගී කරගෙන කරගත්ත ඵලදා වර්ධක වලිනුත් අපි මේ පාඩම ඔබට කියලා දුන්නා. දුර්වලතා ශක්තිය මේ කරුණු දෙක ඔස්සේම අද කතා කරන්න මේ නොයල් මහත්මයාගේ මනරම් ගෙවත් අපිට ඉඩකඩ සලසා දුන්නා. ඒ විතරක් නෙමෙයි අපේ උදේ මහත්තයා බැවින්ම සූති උදේ මහත්තයා ආයෙත් දවසක මුණ ගැහෙන්නේ මේ වගේ වටිනාකම් ඇතුවමයි. ආයිබෝවන්. හොඳයි හිතවතුනි ඉතින් හුඟක් ලස්සන දේ එක්ක ගෙවුණු කාලය මොහොතක්වත් අපතේ ගියේනේ. අපතේ අවා ගන්නත් එපා. මේ කියලා දුන්න දේවල් එකතු කරගන්න. අවසාන වශයෙන් කප්පාදුවක් කරලා පෙන්න උදේ මහත්තයා. දැන් බලන්න මේ නිර්ලෝභීකමත් අපිට උගන්වන්නේ අපේ ගෙවත්ත. අනවශ්‍ය දේවල් කපලා ඉවත් කළා. ලෝභකමක් කහටක් හිතේ නැහැ. අවශ්‍ය දේ තියාගෙන අනවශ්‍ය දේ බැහැර කරලා ලස්සන පරිසරයක් මවා දෙන ඔබේ ගෙවත්ත කියන්නේ ඔබේ සැනසුමේ අංක 1. ඒ සැනසුම හොයාගෙන යන්න ගෙවත්තට අද ඉරිද දවස හොඳම දවස බව මතක් කරමින් අපි සමුගන්නවා කැලණිය වරාගොඩ සිට. හයිබෝන්.